ඉස්සෙල්ලා අපි හදාගත්තේ වයර්ඩ් කනෙක්ෂන් එකක්. මේකෙදී වයර්ලස් කනෙක්ෂන් එකක් හදාගන්න හැටි තමයි කියන්නේ. ඒ කියන්නේ වයර්ලස් ඩිවයිසස් කිහිපයක් වයර්ලස් විදිහට රවුටර් එකකට එහෙම නැත්නම් සර්වර් එකට කනෙක්ට් කරලා ඩේටා එකක් වයර්ලස් විදිහට පාස් කරන හැටි තමයි මේකෙදී කියන්නේ. මේ නෙට්වර්ක් ප්‍රොසෙස් එකේදී කියන්නේ ඉස්සෙල්ලා මේකට අපිට රවුටර් එකක් ඕන වෙනවා. ඒ වගේම අපිට රවුටර් එක හරහා වයර්ලස් ඩිවයිසස් වලට ඩේටා පාස් කරන්න වයර්ලස් ඩිවයිසස් වලට කනෙක්ෂන් එකක් හදාගන්න අපිට ඇක්සස් පොයින්ට් එකක් ඕන වෙනවා. ඒ කියන්නේ ඒ ඇක්සස් පොයින්ට් එක හරහා තමයි අපිට මේ රවුටර් එකට රවුටර් එකෙන් කනෙක්ෂන් එක ඒ වගේම සර්වර් එකෙන් පාස් කරන ඩේටා එකක් වයර්ලස් ඩිවයිස් එකකට යවන්න අපිට ඇක්සස් පොයින්ට් එක ඕන වෙනවා. ඒක අපිට මෙතන මේ වයර්ලස් ඩිවයිසස් කියන එකේ ඇක්සස් පොයින්ට්. මේ තියෙන ඇක්සස් පොයින්ට් එකකින් ඇක්සස් පොයින්ට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට සර්වර් එකක් ඕන වෙනවා. ඒක එන් ඩිවයිසස් වල සර්වර්ස් වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇක්සස් පොයින්ට් එකක එක පෝට් එකයි තියෙන්නේ. එතකොට මට සර්වර් එකට එක්ක කනෙක්ෂන් එක හදාගත්තොත් රවුටර් එකත් එක්ක කනෙක්ෂන් එක හදාගන්න බැරි වෙනවා. රවුටර් එකත් එක්ක කනෙක්ෂන් එක හදාගත්තොත් සර්වර් එකත් එක්ක කනෙක්ෂන් එක හදාගන්න බැරි වෙනවා. මොකද මේකේ එක පෝට් එකක් තියෙන නිසා. එක්සැම්පල් එකක් විතර පෙන්නුවොත් එහෙම දැන් මම ඇක්සස් පොයින්ට් එකයි රවුටර් එකයි එක්ක කනෙක්ෂන් එක හදාගන්නවා. ඊට පස්සේ මම දැන් මට සර්වර් එකත් ඕන නිසා මම සර්වර් එකත් එක්ක ආයි කනෙක්ෂන් එක හදන්න හැදුවොත් මේ no available ports. ඒ නිසා මට එතකොට මේක කනෙක්ට් කරගන්න බැරි වෙනවනේ. ඒ නිසා මම මේ දෙකම කනෙක්ට් කරගන්න පුළුවන් වෙන්න මම ස්විච් එකක් ගන්නවා. එතකොට මම ස්විචස් වලට ගිහිල්ලා ස්විච් එකක් ගන්නවා. ඊට පස්සේ ඒ ස්විච් එකට කනෙක්ට් කරනවා මේ රවුටර් එකයි සර්වර් එකයි දෙකම. ඊට පස්සේ ස්විච් එක කනෙක්ට් කරනවා මම ඇක්සස් පොයින්ට් එකට. මොකද මේක එක පෝට් එකයිනේ. එතකොට මට ස්විච් එක හරහා රවුටර් එකයි සර්වර් එකයි දෙකම ඇක්සස් කරන්න පුළුවන්. දැන් මට තව ඕනේ ඩිවයිසස්. මට ඕනේ දැන් Wi-Fi ඇක්සස් කරන්න පුළුවන්. ඒ කියන්නේ Wi-Fi වයර්ලස් ඇක්සස් කරන්න පුළුවන් ඩිවයිසස් කීපයක්. ඒක අපි මෙතන end devices වලින් PC එකක් laptop එකක් wireless tablet එකක් smart PDA එකක් ගන්නවා. එතකොට PDA එකයි tablet එකයි ඔටෝමේ access point එකට connection එකක් හදා ගන්නවා. ඒ tablet එකේ PDA එකේ දෙකේම Wi-Fi adapters තියෙනවා. ඒ කියන්නේ මේ දෙකේම ඔටෝ already Wi-Fi තියෙනවා. Wi-Fi connection එක config ඒ කියන්නේ Wi-Fi connection එක හදාගන්න පුළුවන්. හැබැයි මේ දෙකේම laptop එකේ PC එකේ දෙකේම තියෙන්නේ network ports නේ. එතකොට ඒ වගේ Wi-Fi adapters නැති නිසා මේ access point එකත් එක්ක connection එකක් හදාගන්න බෑ. ඒ හින්දා ඉස්සෙල්ලම device එකට ගිහිල්ලා ඒ කියන්නේ lap එකට ගිහිල්ලා lap එක off කරලා ඒකේ තියෙන මේ network RJ45 port එක අයින් කරලා එතෙන්ට network adapter එකක් හයි කරනවා. ඊට පස්සේ ආයෙත් ඔන් කරනවා. එතකොට මේ විදිහට ඒකටත් access point එකත් එක්ක connection එක හදාගන්න පුළුවන්. මොකද එතනත් දැන් Wi-Fi adapter එකක් තියෙන හින්දා. මේ විදිහට PC එකෙත් PC එක off කරලා ඒකේ තියෙන network port එක අයින් කරලා එතෙන්ට Wi-Fi port එකක් දාලා ආපහු PC එක on කරනවා. දැන් access point එකත් එක්ක මේ තියෙන devices ඔක්කොම connection එක හදාගෙන ඉවරයි. දැන් අපිට access point එකට server එකයි router එකයි connect කරගන්නවා. ඒ නිසා මේ connections වලට ගිහිල්ලා මෙතන මේ connections type ගොඩක් තියෙනවා. හැබැයි මෙතන මේ automatically choose connection type එකෙන් ඒක දීලා අපිට පුළුවන් මේකට අපිට එකක් define කරන්න නැතුව ඔල්රෙඩි එයාලා ඒ කියන්නේ ගැලපෙන මේක එතකොට ඒකෙන් අපිට ගැලපෙනම මේ connection type එක තෝරගන්න පුළුවන්. එතකොට router එක ඉස්සල්ලාම switch එකට connect කරනවා, server එකත් switch එකට. ඊට පස්සේ switch එක access point එකට connect කරගන්නවා. දැන්
physical view එකෙන් අපි මේක ඔක්කොම connect කරලා ඉවරයි. දැන් මේ router එක server එක devices config කරගන්න ඕනේ අපිට file එකක් pass කරනවා. මෙතන මේ රතු පාටලා තියෙන මේ router එක off වෙලා හින්දා. එහෙනම් ඉස්සෙල්ලාම අපි router එක on කරන්න ඕනේ. router එක on කරන්නේ router එකට ගිහිල්ලා router එකේ config වලට ගිහිල්ලා ඉස්සෙල්ලාම router එකට ගියා. router එකේ config වලට ගියා. ඒකේ තියෙනවා මේ fast ethernet කියලා. 0 1 කියලා දෙකක් තියෙනවා. ඒ දෙකම on කරන්න ඕනේ. ඒකේ මේ port status කියන දෙක. ඒ කියන්නේ මේකේ මේකේ දෙකේම තියෙන on කරනවා. ඊට පස්සේ router එක on වුණා මෙන්න මෙතන කොළ පාටට පෙන්වන. දැන් router එක on. දැන් අපිට ඊළඟට තියෙන්නේ server එක config කරගන්න. server එක config කරගන්නේ server එකට ගිහිල්ලා configurations වලට ගිහිල්ලා ඒකේ මේ අන්තිමට තියෙන fast ethernet එකට ගිහිල්ලා ඒකේ ඒකෙන් අපි server එකට IP address එකක් දෙනවා. subnet mask එක ඔටෝම එනවා. ඊට පස්සේ fast ethernet එකෙන් පස්සේ අපි settings වලට ගිහිල්ලා gateway එක කියන්නේ හැම වෙලේම default gateway එකට එන්නේ router එකේ IP address එක. router එකේ IP address එක සාමාන්‍යයෙන් router එකක default IP address එක මේ විදිහට තමයි එන්නේ. මේක තමයි router එකේ default IP address එක. එතකොට ඒක තමයි අපේ default gateway එක වෙන්නේ. ලේසියෙන් මතක තියාගන්න router එකේ IP address එක තමයි gateway එක වෙන්නේ. ඊට පස්සේ අපි DNS කියන එකට ඔය විදිහට දෙනවා. ඊට පස්සේ දැන් අපි settings වල වෙනස් fast ethernet වලින් මේ විදිහට router එකට IP sorry server එකට IP address එකක් දුන්නා. ඊට පස්සේ settings වලට ගිහිල්ලා ඉවරලා gateway එකට අපි router එකේ IP address එකයි DNS server එකයි දුන්නා. ඊට පස්සේ DHCP වලට යනවා. ඒකේ default gateway. ඒ කියන්නේ router එකේ IP address එක. ඊට පස්සේ DNS server. ඊට පස්සේ මේ start IP addresses කියන්නේ අපේ devices වල IP address පටන් ගන්න ඕනේ කොහොමද කියලා. දැන් මම මෙතෙන්ට 20 දුන්නොත් එහෙම මගේ devices වල IP address පටන් ගන්නෙ 20 ඉඳලා. ඒ විදිහට තමයි මෙතන start IP address කියලා එතෙන්ට අපි දෙන ගණනනුව තමයි අපේ devices වල IP address පටන් ගන්න පිළිවෙල හැදෙන්නේ. ඒ කියන්නේ 20 ඉඳන් තමයි මගේ devices වල IP address ටික හැදෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට දෙන්නේ මගේ තියෙන devices ගා. ඕ ඊට කීපයක් වැඩි. එතකොට දැන් මෙතන 4යිනේ තියෙන්නේ. 6ක් විතර ගන්න මෙතන. ඊට පස්සේ මතකයතු මේක සේව් කරන්න. සේව් කරලා ඉවරලා මේ සර්විස් කියන එක මෙතන ඔන් වෙලා තියෙනවා. ඔයාට බලන්න ඕන නම් මෙතන ඩෙස්ක්ටොප් එකේ IP configurations වලට ගිහිල්ලා server එකේ IP එකයි අපේ default gateway එකයි බලන්න පුළුවන්. දැන් server එක config කරලා ඉවරයි. අපේ මොකක් හරි ෆයිල් එකක් මේ එකකට හරි ෂෙයා කරනවා නම් මේ ඔක්කොම config වෙලා තියෙන්නේ බෑ. ඒ නිසා මේ එකින් එක අපි config කරනවා. ඒකට device එකට ගිහිල්ලා ඒකේ desktop එකට ගිහිල්ලා IP configurations වලට ගිහිල්ලා දැන් මේ මෙතන DHCP already click වෙලානේ තියෙන්නේ. එක static වලට දාලා ආපහු DHCP කියන එක ගන්න. එතකොට මේම DHCP request successful කියලා වැටෙනවා. ඔයාගේ මේ configuration එක successful නම් එතකොට මෙතන මේ වැටෙන්නේ අතන අපි range එක දැම්මේ 20. එතකොට 20 ඉඳන් IP address තමයි මෙතනින් පල්ලෙහාට අපි config කරගෙන යනකොට වැටෙන්නේ. එතකොට දැන් මේ IP address කියලා මෙතන පෙන්නන්නේ මේ device එකේ IP address එක. default gateway කියන්නේ මේ router එකේ අපි තිබ්බ default gateway මේ IP address එක. ඊට පස්සේ දැන් මේක config කරා. තියෙන devices ඔක්කොම මේ විදිහට config කරනවා. DHCP ඒ කියන්නේ static වලට දාලා DHCP ම නම් තිබ්බේ static වලට දාලා ඉවර වෙලා ආපහු static වලට දාලා ආපහු DHCP වලට දාන්න. මේ විදිහට අපේ devices ඔක්කොම ටික config කරගන්න ඕනේ.
software එක ගියා IP configurations. මේ විදිහට ඔක්කොම ටික config කරගත්තට පස්සේ ඊට පස්සේ දැන් අපේ configurations ටික ඉවරයි. ඊට පස්සේ අපිට ෆයිල් එකක් transfer කරලා බලන්න පුළුවන් අපේ configurations ටික හරියටම හරිද කියලා. ඒකට ඉස්සෙල්ලා මෙතන simulation mode කියලා එකක් තියෙනවා. Simulation mode එකට ගිහිල්ලා මෙතන edit filters වලින් මේ තියෙන ටික්ස් ඔක්කොම අයින් කරලා ICMP කියන එක විතරක් දෙන්න. දීලා ඉවර වෙලා ෆයිල් එකක් අරගෙන මේ විදිහට මේ සර්වර් එකෙන් මම මේකට යවුවොත් එහෙම ඒක ක්ලික් කරලා මෙතන ඔටෝ කැප්චර් ප්ලේ. ඊට පස්සේ මේ ෆයිල් එක මෙතනින් ට්‍රාන්ස්ෆර් වෙනවානේ. වයර්ඩ් කනෙක්ෂන් එකේදී මෙහෙම මෙහෙම ෆයිල් එක ගිහිල්ලා දැන් මෙතන normal switch එකක් නම් තිබ්බේ. Access point එකක් නැතුව ටාගට් කරපු ෆයිල් එක device එකට විතරනේ ෆයිල් එක යන්නේ. හැබැයි මෙතන මේ access point එකෙන් මේ ඔක්කොම ඒවා wireless connect වෙලා තියෙන හින්දා මේ ෆයිල් එක මේ ඔක්කොටම යනවා. හැබැයි මම ටාගට් කරලා යවන්නේ මේකටනේ. මේකට විතරක් ගිහින් success වෙනවා. අනිත් ඒවා ඔක්කොම මේ failed කියලා වැටෙනවා. ඊට පස්සේ දැන් මම යවුව ෆයිල් එකට මම යවුව device එකට කියලා success වුණාට පස්සේ ආපහු මේ ෆයිල් එක මේ විදිහට ආපහු මෙතෙන්ට එනවා. දැන් මෙතන ඉඳන් මේකෙන් නම් මේකට මම ෆයිල් එක සිලෙක්ට් කරලා තිබ්බේ. කැප්චර් කරාම සෝරි මම මේක ක්ලික් කරලා තිබ්බේ. ඇක්සස් පොයින්ට් එකෙන් මේ ඔක්කොටම යනවා මෙතනින්. හැබැයි ටාගට් කරපු ඩිවයිස් එකට විතරයි ගිහින් සක්සස් වෙන්නේ. මේක සක්සස් වුණා මේ ඔක්කොම වැරදි. ඒ නිසා සක්සස් වෙච්ච එක ඉඳන් ආපහු සර්වර් එකට ඒ ඩේටා පැකට් එක ආපහු එනවා. ඇවිල්ලා මෙතනදි හරියක් වැටෙනවා. ඒ වගේම මෙතන සක්සස්ෆුල් කියලා වැටෙනවා. මේ විදිහට හරියක් වැටෙනවා. එස් මෙතන සක්සස්ෆුල් කියලා වැටෙනවා.